පාසල් ළමුන්ට සිදුවෙන ලිංගික හිංසන වළක්වා ගැනීම සඳහා පසුගිය කාල සීමාවේදී හඳුන්වා දුන් ප්‍රාථමික ලිංගික අධ්‍යාපන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙරට පාසල් නම් කිරීමේදී එක් එක් පුද්ගලයාගේ නමින් නම් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. දදා සුසියතර වාචිත අධාලවන්නා වූ පාසල් පෙළපොත් 100%ක්ම මුද්‍රණය කළ මෙවන විට පළාත් ගබඩා කරා යවලා තිනෝ පාසල් පදනමින් බෙදා හැරීම පමණයි තින්නේ මේ සඳහා වැය කරපු මුදල රුපියල් මිලියන 12000ක් අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසේ පළවෙනිද වෙනකොට මේ පෙළපොත් සියල්ල බෙදලා අවසන් වෙයි කියලා ඒ වගේම නිලැඳුම් සඳහා වෙන් කළ තිබෙන මුදල රුපියල් බිලියන 6.5ක් මේන් 80%ක නිලැඳුම් ප්‍රමාණය චීන අනුග්‍රහය යටතේ නොමිලේ ලැබිලා තිනෝ තව 20%ක් ලැබෙන්න තිනෝ ඒ අනුව ඊළඟ දින 10 තුල ඒ සියල්ලම බෙදලා අවසන් කරනවා. පාසල් දරුවන්ට සිදුවන්නා වූ යම් යම් අතවරයන් පිළිබඳව සහ හිංසනයේ පිළිබඳව. මේ පිළිබඳවත් පාසල් කාවවලදී දෙමාපියෝ දැනුවත් කරන්න. පුරවරුන්ගේ මාර්ගයෙන් මොකද දෙමාපියන්ගේ නොදැනුවත්කම නිසා තමයි දරුවෝ බාර දෙනවා සමහරට තමන් ඉතම ලගින් ඇසුරු කරන අයට මෙහෙ කරුවන්ට මේ ආදි වශයෙන්. නමුත් එයින් වෙන හානිය පිළිබඳව අවබෝධයක් නැහැ. මීට අමතරව අපි දැක්කා අධ්‍යාපන කටයුතුදී මේ පහුගිය කාලේ පුරාම හති කියලා පොතක් නිෂ්පාදනය වුණා. ඒකට යම් යම් විරෝධතාවයන් ආවා. පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රි සංසදෙනුත් මේ සඳහා යෝජනා ඉදිරිපත් වෙලා තිනු. ඒ අනුව අපි මේ වැඩපිළිවෙළත් දැනුවත් කරවා දරුවන්ව මම හිතන්නේ බොහෝ වෙලාවට මේන් වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකටත් අපි පියවර අරගෙන තියෙනවා. ඔබතුමා තීන්දුවක් කරන් තියෙනවා පාසල් වල දේශපාලකින් නම් ඇතුළත් නොකිරීම සහ තීරණම් ඉවත් කිරීමට කියලා. මේකට දැඩි විරෝධයක් ඇවිල්ලා තියෙනවා නම් ඉවත් කිරීම නෙවෙයි සිස්ටම් එකයි චේන්ජ් වෙන්න ඕනේ කියලා. සිස්ටම් චේන්ජ් කරන්න බහුගේ කාලේ කියන්නේ දැන් අරගලයක් තිබුණේ සිස්ටම් චේන්ජ් කරන්න. දැන් අපි දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුනෙන් සිස්ටම් එක චේන්ජ් කරන්න තමයි යන්නේ. දැන් චීන වගේ රටවල කොහොමද නම් දාන්න ගියා නම් එහෙම පාසල් සංඛ්‍යාවට. ඒ නිසා මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. සිස්ටම් චේන්ජ් කරන ක්‍රමයේ තියෙනවා. ලෝක සම්මත ක්‍රමය අනුව හැම රටකම සාමාන්‍යයෙන් පාසල් වර්ගීකරණය වෙන්නේ ප්‍රාථමික, කනිෂ්ඨ, ද්විතීයික, 6, 7, 8, 9 දක්වා. ඊළඟට සීනියර්, ජ්‍යෙෂ්ඨ අංශය. මේ ආදි වශයෙන් තමයි වර්ගීකරණය. එතකොට පාසල ප්‍රාථමික, කනිෂ්ඨ, ද්විතීයික, ජ්‍යෙෂ්ඨ, ද්විතීයික වශයෙන් නම් වෙනවා. මිසක් කාගේවත් නම් නම් කරන්න අවශ්‍ය වෙන්නේ සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.